අයිබෝන් සුබ සන්ධ්‍යාවක් හැමෝටම. කලින් අපි කතා කරමින් හිටපු පාඩම පෘථිවි ව්‍යුහය සම්බන්ධ පාඩම ඉවර වුණා මතක ඇති. හැබැයි ඒ ටියුට් එකේ තව පාඩමක් තියෙනවා. නමුත් දැන් ගැටලුවක් තියෙනවා ඇත්තටම මේ අර කලින් ගිය සතියේ කිව්වාගේ මේ ටියුට් එකේ සෑහෙන ප්‍රමාණයකට ගන්න බැරි වෙච්ච ප්‍රශ්නයක් තියෙනවා. ඒකත් එක්ක මේ දැන් අර පටන් ගන්න ගිය දැන් පළවෙනි කතා කරපු පාඩම පුතුවේ මේ ව්‍යුහය පාඩම අපි පටන් ගත්තේ ඒ සතියේ අර සංචාරන සීමා ඉවත් වුණාම ටියුට් එක ගන්න ඒගොල්ලන්ට අවස්ථාවක් හම්බුනහම ඒක අරගෙන ඒක සම්පූර්ණ කරගන්න පුළුවන් කියලා තමයි පටන් ගත්තේ. ප්‍රශ්න තිබුණේ ඊට පස්සේ ඒ දවසේ විවෘත කරන්න හම්බුනේ නැහැ. ඒක දැන් දිගින් දිගටම ඉස්සරහට ගිහිල්ලානේ. ඒ නිසා අර ගන්න බැරි වෙච්ච කොටසක් ඉන්නවා. ඒගොල්ලන්ට දැන් දිගටම ඒ ටියුට් එක ලබා ගන්න විදිහක් නැහැ. අවස්ථාවක් නැහැ. මේ අපිට ආයතන අරින්නක් බෑ. ඒගොල්ලන්ට එන්නක් බෑ. එහෙම ප්‍රශ්නයක් වුණා අර පටන් ගත්ත නිසා ඒ පාඩම් මම ඉස්සරහට කරගෙන ගියා. ඒතකොට ඒකේ වීඩියෝ දෙක මේ මම ගෲප් එකේ තියෙනවා. දිගටම තියෙනවා. එතකොට ගන්න බැරි වෙච්ච ටියුට් එක Tamanට අවස්ථාවක් හම්බෙච්ච මුල්ම අවස්ථාවේදී ටියුට් එක අරගෙන ඒ වීඩියෝ දෙක බලලා ඒ පෘථුවේ ස්වභාවයට අදාළ ඒ ව්‍යුහයට අදාළ ඒ පාඩම ටියුට් එකේ සම්පූර්ණ කරගෙන ඊට පස්සේ නෝට් එක ලියන්න පුළුවන්. දැන් ඒකෙම තව පාඩමක් තියෙනවනේ. දැන් එතකොට ඒකත් කරොත් එහෙම සෑහෙන ප්‍රමාණයක් ඒගොල්ලන්ට මේ දැන් ලියා ගන්න විදිහක් නැතුව ප්‍රශ්නෙකට මුහුණ දෙනවා. ඒගොල්ලෝ දැන් ටියුට් එක ගත්තාම ටියුට් එක සම්පූර්ණ කරගත්තට පස්සේ සටහන පොතේ ලියනකොට අර පාඩම් පිළිවෙල දැන් මාරුණාට කමක් නැහැ. ඒ කියන්නේ දැන් ඒගොල්ලන්ට මේ පෘථුවේ ස්වභාවය පාඩම විවේ පාඩම ලියන්න බැරි වෙච්ච නිසා දැන් අද මම ඒ නිසා හැමෝටම මේ කලින් එව්වා අලුත් පාඩමකට අදාළ ටියුට් එකක කොටසක් එව්වේ. මම හිතන විදිහට ටියුට් එකේ කොටසක් තමයි එව්වේ අද ටිකට අදාළ වෙන විදිහට. ඉතින් ඒක සමහර අයට මේක print out ගන්න ක්‍රමයක් නැතුව ඇති. හැබැයි එහෙම print out ගත්ත කට්ටියට ඒකෙම සටහන් කරගන්න පුළුවන්. එහෙම නැති අය දැනට මෙහෙම කරන්න. ඕගොල්ලෝ දැනට පාඩමට සම්බන්ධ වෙලා වෙනම කොලේක ඔය කියද්දි මම පාඩම ඉස්සර ගන්නකොට ඒ අවශ්‍ය දේවල් සටහන් කරගන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට දැන් අර ඔපටියුට් එක ඩවුන්ලෝඩ් කරගන්න ඒකේ print out ගන්න අවස්ථාවක් හම්බුනහම දැන් සමහර අයට පිටින්නේ print out ගන්න වෙන්නේ. ගෙදර නැහැ printer එක සමහර අය. එතකොට ඒක ගන්නත් විදියක් නැහැ මේ තියෙන තත්ත්වෙත් එක්ක. ඒ නිසා එහෙම අය දැනට පාඩම අහගෙන ඉඳලා ඒ print out ගත්තට පස්සේ නැවත අර print out එකත් එක්ක වීඩියෝ එක බලන්න බලන ගමන් අර print out එකේ ඒ ටියුට් එකේ සම්පූර්ණ කරන්න ඕන ටික සම්පූර්ණ කරගෙන යන්න පුළුවන්. එහෙමවත් කරමු නැත්නම් දැන් අපිට මේක ලොකු ගැටලුවක් නේ. දැන් නැත්නම් සමහර කට්ටියල දැන් ටියුට් එක තියෙනවා. එතකොට ඒ ටියුට් එක කරගෙන ගියොත් එහෙම එතන කොටසකට මේ කරගන්න බැරුව යනවා සෑහෙන පිරිසකට. ඒ නිසා දැන් හැමෝටම මම ඔය එව්වේ ඕනනම් ඔයගොල්ලන්ට පුළුවන් print out ගත්තේ නැති වුණත් මේ වගේ දෙයක් කරන්න. මම ඔයපු එකේ දැන් අද පාඩමට සම්බන්ධ වෙලා අර කියද්දි මූලික දේවල් ටික කොලේක සටහන් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගලගේ ෆෝන් එකේ හරි ලැප් එකේ හරි කම්පියුටර් එකේ හරි දැන් අර යවපු මේ ටෙලිග්‍රෑම් වලට යවපු මේ ටියුට් එක තියෙනවනේ. ඒ ටියුට් එක view කරලා يعني print out ගන්න නැතුව ඒක පේන විදියට හදාගෙන ෆෝන් එකේ අර වීඩියෝ එක දැම්මාම වීඩියෝ එක බලන ගමන් ඔයගලන්ට ඕනනම් පුළුවන් පොතේ වීඩියෝ එක නවත්තලා අර
नोट पे खेलीम लिया पुड़वा लियागने गम इतकोट इतोट संपूर्ण कर वीडियो मे बलागने गम मम मेके प्रिंट वीडियो मे मम पाड़ कर स्क्रीन के सर सर व्यू करण इतना वीडियो के बालन का मम्म उन्ना प्रिंट सटाहम पोते मैं कैलिम लिया पूर्व मम्मी की आने धन प्रिंट मेके गाती नती आए सदा विकल्प की भी आखिया प्रिंट क्रमी नती आए वीडियो एक बालन का मम वीडियो के अर मैं इवल तीन नोट सर सर व्यू करना इतना वीडियो के बालन का मैं पोते कैलिम नोट लियागन वीडियो गाँव संपूर्ण करवा දැනට ප්‍රින්ට් අවුට් අරන් තියන අයට ගැටලුවක් ගෙලින්ම මම කතා කරනකොටම ප්‍රින්ට් අවුට් එකේම ඒක සම්පූර්ණ කරන්න පුළුවන්. හොඳයි. දැන් තියෙන තත්ත්වයත් එක මේ ඉස්සරහ පාඩමක් තමයි මම ගත්තේ. ජෛව ක්‍රියාවලිය කියන පාඩම. දැන් ජෛව ක්‍රියාවලිය කියන පාඩම ගත්තාම මේවා අපි සමහර ඒවා දන්න දේවල් මේකේ තියෙන්නේ. සෞඛ්‍යයට එහෙම සමහරලාට ඕගොල්ලෝ යම් යම් දේවල් මේ ඉගෙන ගන්නවා. මේ ජෛව ක්‍රියාවලිය කියන පාඩම ගත්තොත් पोड़ी सोमहट समारू मे गिदर दिनटा समारे तीन पुलवा पोड़े मे अम्मल का सामहट गिना दखले मे अरे बिल्डिंग ब्लॉक्स की जाती मत कद बिल्डिंग ब्लॉक्स की मेन मेयो मत कहने दखल तीन मुखड़ मे भावितरा आहार वर्ग पड़ का अंडदे मुनाद मे की करण पुलवा मे सहेली ध्वनि ओ एक मम्मद क्यूटे के पाड़ दिखाती उठे पंत सहन प्रमाण गंड बेरी उना එතකොට එක පාඩම අපි එකලානේ. එතකොට දැන් ඒගොල්ලන්ට මේ පාඩම මොකක්වත් කරගන්න ක්‍රමයක් උනේ නැහැ. දැන් දෙවෙනි පාඩමත් කරොත් එහෙම එතකොට පාඩම් දෙකක් ඒගොල්ලන්ට මොනවත්ම කරන්න බැරි වෙන නිසා මම ඒක පොඩ්ඩක් තියලා YouTube එකේ ඒක පොඩ්ඩක් තියලා මම වෙනම පාඩමක් හැමෝටම මේ අද ඉඳ මේ කරනවා කියලා ඒක තමයි මම මේ කිව්වේ. පැහැදිලි කර ඒකයි. ඒ YouTube එකේ තියෙන පාඩම ඊටු ටික මම වෙනම කරනවා අර අනික් කට්ටියක් කියුට් එක මේ යම් කැලකිය යුතු ප්‍රමාණයක් ගතට පස්සේ ඒක අවස්ථාවක් හම්බුනාට පස්සේ ඒ ධොනි පාඩම කරනවා. දැන් හැමෝටම එතකොට මේක මේ අලුත් එකක් විදියට කරන්න. එතකොට හැමෝටම මේ කියුට් එකක් නැහැ මේකේ. මේ අර මම යව ප්‍රින්ට් අවුට් එකක් විතරයි දෙන්නේ පාඩමත් එක්ක සම්බන්ධ වෙලා. මම කිව්වේ ඕලන්ට දැන් මේකේ මම එවලා තියෙනවා group එකට මේකේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒක ඩවුන්ලෝඩ් කරගත්තේ නැත්නම් ඕනම් වීඩියෝ එක බලන ගමන්ම सटा पतेम पियानेवरकर पृथ्वी पाड़ पे ध्वनिया मे पाड़ पियान पुलवा हर मेके मेके हदन पुलवां की वो हदला अति समहार विविध देवा हदन हदूट पास समाट मे क्याली क्याली वेनम पेन इतकोट पे वेनम काम समाट दिनमेवागी हदन पुलवा दी कर्लत नहीं දැන් මේකේ ගත්තොත් මෙතන දැන් මේ එක එක හැඩ දකින්න පුළුවන් නේ. දැන් මෙතන මේ රූපේ ගත්තොත් බැලු බැලමට නිකන් රොබෝ කෙනෙක් වගේ පේනවා නේද? මෙතන වාහනයක් වගේ තියෙනවා. දේවල් වගේ ඒවත් තියෙනවා. සත්තු අලි ඉන්නවා. ගොඩක් මේකේ නะ සත්තු වගේ අය ඉන්නේ. එතකොට දැන් මේ සම්පූර්ණ එක අපි දැක්කහම එහෙම පෙවුනට දැන් මේ සම්පූර්ණ රූපේ හැදිලා තියෙන්නේ අර කලින් පෙන්නපු මේ වගේ මේ කුඩා කුඩා මේ කුඩා කොටස් එකට එකතු වෙලානේ. මේ පුංචි පුංචි කෑලි එකට එකට සම්බන්ධ වෙලා තමයි අර रूप है मे भित्तिया तापया मे गडोल
තනි ගඩොලක් පෙන්නලා තියෙනවා. ඒ වගේම ගොඩාක් එකට එකට සම්බන්ධ වෙලා තමයි අර තාප්පය හැදෙන්නේ. මේ ක්‍රමයටම තමයි අපේ ඇඟ හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ ගඩොල් වලින්ද? අපේ ඇඟ හැදිලා තියෙන ගඩොල් වලින්ද? නෑ. එහෙනම් බිල්ඩින් බ්ලොක්ස් වලින්. එහෙමද? මේ ක්‍රමයටමයි කියලා මම කිව්වේ. ගඩොල් වලින්වත් බිල්ඩින් බ්ලොක්ස් වලින්වත් නෙමෙයි. මෙතන මේ පොඩි පොඩි කැබලි කොටස් එකතු වෙලා විශාල නිර්මාණයක් හැදෙනවා වගේ තමයි අපේ ඇඟත් පොඩි පොඩි කොටස් එකතු වෙලා තමයි ඔය පේන්න තියෙන මේ වගේ ඔළුව බඩගිඩිය අත් දෙක කකුල් දෙකක් සහිත ඔය කියන රූප ලැබිලා තියෙන්නේ මේ විදිහටම ගැඩිය පිටින් එකපාරට මෙහෙම मेतन में गडोल अर बिल्डिंग ब्लॉक्स අපේ ඇඟේ එහෙම පේනවද මේ මොනවා හරි බිල්ඩින් බ්ලොක්ස් වගේ තියෙනවද නැත්නම් ගඩොල් වගේ එහෙම බැලුවම පේනවද අපේ ඇඟේ එහෙම පේන්නේ නැහැ මොකද අපේ ඇඟ හැදෙන්න එකතු වෙලා තියෙන කොටස් ඇහැටවත් පේන්නේ නැති තරම් ඉතාම කුඩා කොටස් ගඩොල් අපේ ඇහැට පේනවනේ බිල්ඩින් බ්ලොක්ස් ඇඟේ ඇහැට පේනවා හැබැයි මේ ඇඟ හැදිලා තියෙන කොටස් පියවි ඇසට පෙනෙන්නේ නැති තරම් කුඩා ඒවා මෙන්න මේ අපේ ඇඟ ශාකවල දේහය පොදුවේ ගත්තොත් ජීවි හැදෙන්න එකතු වෙලා තියෙන ඇහැඩවත් පේන්නේ නැති කුඩා කොටස් වලට මොනවා කියලාද කියන්නේ මේවට මොනවා කියලාද කියන්නේ දැන් බිත්තියක් ඇදලා තියෙන ගඩොල් වලින් ඒතරම බිල්ඩින් බ්ලොක්ස් වලින් අර නිර්මාණ ඇදලා තියෙන්නේ අපේ ඇඟ හැදිලා තියෙන්නේ එහෙනම් මොනවද මෙසඳි සෛල ඔව් මේ කුඩා කොටස් වලට කියන්නේ මොනවා කියලාද සෛල කියලා සෛල කියන ව්‍යුහ වලින් තමයි අපේ ඇඟ හැදිලා තියෙන්නේ එතකොට දැන් මේ ටියුට් එකේ මම යවපු ඩවුන්ලෝඩ් කරගන්න කියලා යවපු ටියුට් එකේ මුල පොඩි විස්තරයක් තියෙනවා බලමුකෝ මේ මං එවපු ටියුට් එක මේක මේ අර ගණ්ඩ දිවිච් එක නෙමෙයි මේ බලන්න ජෛව ක්‍රියාවලිය කියන පාඩමට අදාළව තියෙන්නේ ජීවයේ සංවිධාන මට්ටම් කියලා තියෙනවා මේක තව උදාහරණයකුත් පෙන්නලා තියෙනවා දැන් ඕගොල්ලන්ට තියෙන්නත් පුළුවන් පබළු මාලයක් ගත්තොත් පබළු මාලය අපිට බලමු දැන් කියන්නේ බැලුවාම එක පාට තනි කර මාලයක් විදියට තනි ව්‍යුහයක් විදියට පෙනුනට පබළු එක එක අමුණලා තමයි ඒක හදලා තියෙන්නේ. එතකොට අර බැරිවිලා හරි අර ඒකේ අමුලා තියෙන නූල කැපුණොත් පබළු එක එක බිමට වැටෙනවා. ඒ ඔක්කොම එකතු වුණාම අපි මාලය කියන්නේ. ඒතර ඒක හැදිලා තියෙන්නේ තනි තනි පබළු එකතු වෙලා. ඒ විදිහටම තමයි මම අර කිව්වේ බිත්තියක් ගොඩනගලා තියෙන ගොඩනැගිලා තියෙන්නේ තනි තනි ගඩොල් එකට එකට සම්බන්ධ වෙලා. ගඩොල් සමූහයක් එකතු වුණාම බිත්තියක් හැදෙනවා. මේ විදිහටම අපේ ඇඟ එහෙම නැත්නම් ජීවීන්ගේ දේහය කවුද ජීවීන් කියන්නේ? මතක ජීවීන් කියන්නේ කවුද? කවුද ප්‍රධානම මේ ජීවීන් කියපුවම අයිති වෙන අය? මතකද? ඔව්. කාටද මතක? කවුද මේ ජීවීන් කියපුවම අයිති වෙන අය? जीवी पण तीन जीवी
දැන් මේ ගොඩට අයිති වෙන ප්‍රධාන කාණ්ඩ කීපයක් ඉන්නවා කවුද මේකට අයිති වෙන ප්‍රධාන කාණ්ඩ ලියන්නද ලියන්නේ ලියන්න කවුද මේකට අයිති වෙන ප්‍රධාන කාණ්ඩ මේ ජීවි කියන ගොඩට ඔව් එයන්සා ශුද්‍ර ජීවීන් සතුන් ශාක ඔව් ප්‍රධාන කාණ්ඩ තුනක් අපිට අඳුර ගන්න පුළුවන් ශුද්‍ර ජීවීන් සතුන් ශාක හැබැයි ශුද්‍ර ජීවීන් කියන කට්ටිය අපේ පියවිහට පේන්නේ නැහැ ශාක සත්තු නම් පේනවා එහෙනම් මූලිකව ශාක සත්තු ප්‍රධානයි ශුද්‍ර ජීවීනුත් ඉන්නවා මේ හැමෝම හැදිලා තියෙන කුඩාම අර බිත්තිය හැදෙන්න උදව් වෙච්ච කුඩා මේකකය ගඩොල් වගේ පබළු මාලේ හැදෙන්න උදව් වෙච්ච කුඩාම කොටස පබළු වගේ අපේ ජීවි දේ හැදෙන්න එකතු වෙලා තියෙන සම්බන්ධ වෙලා තියෙන කුඩාම කොටස තමයි සෛලය කියලා කියන්නේ හැබැයි අර ගඩොලට වඩා පබළුවට වඩා බිල්ඩින් බ්ලොක්ස් එකට වඩා සෛලයේ වෙනසක් තියෙනවා මොකද්ද වෙනස ගඩොලට පබලුවට බිල්ඩින් බ්ලොක්ස් එකට වඩා සෛලයේ තියෙන ප්‍රධාන වෙනස මොකක්ද? ඔව් මොකක් කියලාද හිතන්නේ? ඔව් පසිනු මොකක්ද? ගඩොලට වඩා පියවිසට පේන්නේ පියවිසට පේන්නේ එකක් තමයි පියවි ඇහැට පේන්නේ අපේ ඇස් දෙකට පේන්නේ මේ සෛල කියන ඒවා ඒක ප්‍රධාන එක වෙනසක් තවත් වෙනසක් තියෙනවා ඔව් අරුන්දි සෛලයට පණ තියෙනවා ඔව් සෛලයට අපිට වගේම පණ තියෙනවා කියන්නේ ජීවී බව තියෙනවා. ඒතර ජීවී බව නැහැනේ ගඩොලකට. බිල්ඩින් බ්ලොක්ස් එකටත් නැහැ, බබලුවටත් නැහැ. හැබැයි සෛලයට ජීවී බව තියෙනවා. ජීවීන්ගේ දේහයේ තියෙන සෛල වලට ජීවී බව තියෙනවා. එහෙනම් ජීවීන් තැනිලා තියෙන ජීවී බව තියෙන කුඩාම කොටස, කුඩාම ඒකකය, ඒකට අපි කියන්නේ ජීවිතය හදන්න එකතු වෙච්ච තැනුම් ඒකකය සෛලය කියලා. එහෙනම් මේකේ අපි මේකට කියනවා සෛලය කියලා. සෛලය. මම දැන් ඔයගොල්ලන්ට කලින් කිව්වේ මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙච්ච අය කෙලිම මේ ඩවුන්ලෝඩ් කරගත්ත print out එක ගත්තනම් print out එකේ සටහන් කරන්න පුළුවන් මේවා. එහෙම නැත්නම් මේකේ මම වීඩියෝ එක දානවානේ. මම බදාදර විතර වීඩියෝ එක දාන්න බලන්නම්. එතකොට ඔයගොල්ලෝ වීඩියෝ එක ප්ලේ කරලා වීඩියෝ එකේ දැන් මේ වැටෙනවනේ මේ විදියටම. එතකොට ඔයගොල්ලන්ගේ සටහන් පොත අරගෙන කෙලින්ම නෝට් එක විදියට මේක ලියන්න. මේ තියෙන ටිකත් එක්ක මම පුරෝණේවත් එක්ක නෝට් එක විදියටම ලියාගෙන යන්න පුළුවන් වීඩියෝ එක බලන ගමන්. දැනට දැන් ඩවුන්ලෝඩ් කරලා print out එක ගත්ත කට්ටිය print out එකෙන් මේක සටහන් කරන්න මේ වෙලාවෙම පුළුවන්. print out එක නැත්තම් මේ වෙලාව සටහන් කරන්න බෑනේ ඔයගොල්ලන්ට. ඒගොල්ලන්ට මම කිව්වේ print out ගන්න ක්‍රමයක් නැත්තම් අර විදියට කරන්න පුළුවන්. හරි. දැන් එතකොට මේ ජීවේ ව්‍යුහම ඒකකය. කියන්නේ ජීවියේ ජීවින්ගේ ව්‍යුහය කොට නැගිලා තියෙන කුඩාම ඒකකය තමයි සෛලය කියන්නේ. මේ අනුව ජීවේ ව්‍යුහම ඒකකය මොකක්ද එහෙනම්? මොකක් කියලාද මේකට දාන්න වෙන්නේ? සෛලය කියලාමයි. සෛලය වේ. සත්ත්ව සෛලය ඔව්
එවට අපි කියනවා සත්ව සෛල කියලා. එහෙනම් සත්තු කොට නැගිලා තියෙන්නේ සත්ව සෛල වලින්. සත්ව සෛල. එහෙනම් දැන් ඒ විදිහටම අපිට ගන්න පුළුවන් ශාක කොට නැගිලා තියෙන මොනවද කියලා ලියන්න බලන්න. ශාක කොට නැගිලා තියෙන්නේ ශිහාරා මොනවද? ශාක සෛල වෙයි. ඔව් ඒවට අපි කියන්නේ ශාක සෛල කියලා. එහෙනම් ශාක කොට නැගිලා තියෙන්නේ ශාක සෛල වලිනි. ශාක සෛල වලින් තමයි ඒව ගොඩනැගිලා තියෙන්නේ. මෙතන මේ දල රූප දෙකක් පෙන්වලා තියෙනවා, සත්ත්ව සෛලයක සහ ශාක සෛලයක. අපි වඩා හොඳට බලමු මේ ශාක සත්ත්ව සෛල දෙක. මෙතන මේ තියෙන්නේ සත්ත්ව සෛලයක්. ඔව් හොඳයි. ටියුට් එකෙත් තියෙනවා මේ තියෙන්නේ. එතකොට සත්ත්ව සෛලයක් විශාල කරලා බියවි ඇහැට පේන්නේ නැහැ කිව්වනේ. ඒතර මේ විශාල කරලා මේක ඇත්තටම මේ ඇඳලා තියෙන මේ රූපේ නම් ඔය ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂකිනියෙන් බලපු බලලා අඳින රූපයක්. සාමාන්‍ය පාසලේ තියෙන අර ආලෝක අන්වීක්ෂකිනුත් නෙමෙයි, ඊටත් වඩා විශාල කරලා ඇඳපු රූපයක් මේ තියෙන්නේ. ඒකෝර තමයි මේ ඇතුලේ තියෙන කොටස් මේ වගේ පැහැදිලිව පේන්නේ. නැත්තම් පාසලේ තියෙන අර සාමාන්‍ය ආලෝක අන්වීක්ෂකින් බැලුවට, සංයුක්ත අන්වීක්ෂකින් බැලුවට මෙච්චර පැහැදිලිව කොටස් බලන්න බෑ සෛලයේ. මේ තියෙන්නේ එතකොට සත්ව සෛලයක්. මේ ශාක සෛලයක්. ශාක සෛලයක මේ විශාල ප්‍රදේශයක් මෙන්න මෙහෙම මේ තරලයක් පිරිච්ච පටලයකින් ආවරණය වෙච්ච කොටසක් දකින්න පුළුවන්. විශාල කුහරයක් වගේ එකක් මේකේ දියරයක් පිරලා තියෙන්නේ. සත්ව සෛලවල එහෙම විශාල මේ වගේ කොටසක් දකින්න නැහැ. හැබැයි දැන් මෙහෙම ඇන්දට දැන් මේක මේ මතක තියාගන්න මේ මේ පේන රූපේ එහෙම ගත්තාම මේක මෙහෙම පැතලි එකක් නෙමෙයි. දැන් මේ නිකන් පැතලි රොටියක් වගේ ගන්න නෙමෙයි සෛලය කියන්නේ. රොටි නෙමෙයි. අර ගඩොල් කැට එහෙම නැත්තම් අපි ගම්මුකෝ අග්ගල කුලිය. එහෙමත් නැත්තම් මොනවාරි කළු ගල. ඒවා ත්‍රිමාණයිනේ. දිග පළල ඝනකමක් තියෙනවනේ. සෛල කියනවත් එහෙම ඒවා. එතකොට අර ගඩොල් ගැටේ නිකන් බලන්න දැන් මේ බිත්තිය මේ එක පැත්තකින් බැලුවාම නිකන් පේන්නේ ඍජු කොනස්ස ගොඩක් වගේ විතරයිනේ. හැබැයි ගඩොල් ගැටේ ත්‍රිමාණයි. ඒකේ දිගක් තියෙනවා. මෙහෙම දිගක් තියෙනවා. ඒවගෙන් පළලකුත් තියෙනවා. උසකුත් තියෙනවා. හැබැයි මේ පැත්තට අරලා බැලුවාම මෙහෙම් බැලුවාම් පේන්නේ මේකේ දිග පළලක් විතරක් තියෙන එකක් වගේ තමයි මෙහෙම් බැලුවාම් පේන්නේ. එතකොට මේ ඇඳලා තියෙන රූපවල සෛල ඇඳලා තියෙන මේ මතක තියාගන්න මෙහෙම ඇඳට මේකේ ඝනකමක් තියෙනවා. මේව ත්‍රිමාණ. අපි අඳිනකොට හැබැයි දිග පළල විතරයි පෙන්වන්නේ. සත්ත සෛල ශාක සෛල දෙකේම මේ දිග පළල විතරක් ඇඳලා තිබුණාට මේව මෙහෙම මේවා මේ විදිහට ඝනකමක් තියෙනවා. මේවා තියෙනවා මේ විදිහට ඝනකමක්. මෙහෙම ඝනකමක් තියෙනවා. ඕ වගේ. දැන් මෙන්න මේකේ අපිට එක පේනවා. මේ තියෙන්නේ. මේ තියෙන සෛලයේ ඝනකම පේන විදිහට තියෙන රූප දෙකක්. සත්ත්ව සෛලයක් සහ ශාක සෛලයක්. ඒතර අපි මේ උඩින් බලපුවාම දැන් මෙන්න මෙහෙන් බැලුවාම නැත්නම් අරහට කැපුවාම පේන කරස් කඩක් තමයි මේ සෛලය කියලා අඳින්නේ. ඒක හොඳට මතක තියාගන්න. නැතුව සෛලය කියන රොටියක් නෙමෙයි. මේක දිග පළල ඝනකම තියෙන ත්‍රිමාණ ව්‍යුහයක්. පැහැදිලිද මං කියන එක? අදට මේ තියෙන්නේ සත්ව සෛලිය සහ ශාක සෛලිය ත්‍රිමාණව ගත්තාම පේන විදිය. පැහැදිලිනේ? හොඳයි. එහෙනම් මේ රූපේ පෙන්නලා තියෙන්නේ සෛලවල හරස් කඩක් විතරයි. දිග පළල තියෙන රූප දෙකක් තමයි මේ
පෙන්වලා තියෙන්නේ තල රූප දෙකක්. දැන් අපි කියවනේ අපේ ඇඟ හැදිලා තියෙන්නේ සෛල වලින් කියලා. ඉතින් සෛල මිලියන ගාණක් තියෙනවා අපේ ඇඟේ. දැන් ප්ලේසියම්ම අන්වීක්ෂණ නිරීක්ෂණය කරන්න පුළුවන් අපේ තියෙන සෛල වර්ගයක් තමයි කොපුල් සෛල කියන ඒවා. කොපුල් සෛල. දැන් කොහෙද මේ කොපුල් සෛල තියෙන්නේ මිනිස්සුන්? ඔව් කවුද දන්නේ? කොපුල් සෛල කියන ඒවා මිනිස්සුන්ගේ කොහෙද තියෙන්නේ? කාට හරි අදහසක් තියෙනවද කොහෙද තියෙන්නේ කියලා? ඔව් තීක්ෂණ කොහෙද තියෙන්නේ? මයිකේ ඔන් කරන්න බුදු කියන්න. කම්මුලේ? ඔව් කම්මුලේ තමයි තියෙන්නේ. හරි කොපුල් සෛල තියෙන කම්මුලේ. ඒක ලේසියෙන්ම අන්වීක්ෂණ නිරීක්ෂණය කරන්න ගන්න පුළුවන් සෛල වර්ගයක් තමයි කොපුල් සෛල කියන්නේ. දැන් එතකොට කොපුල් සෛල ගන්න කොහොමද? अन्वीक्षण परीक्षण करना हम कमुले तीन लमाइट खम्बे इसको परीक्षण कर बेड कमुले क्या कपल कबूल से कबूल से गाने परीक्षण गाने कम्मुले अतुल पैते मैं बीटे पैते मैं ब्रेड देखें पालुआ कपल गाने वाले मैं कम्मुले अतुल पैते गाने कम्मुले अतुल पैते गाने तो कौन मदर पिरिसिंदु योगर्ट हैंडाक गाने इड पास से मुके अतुल टा नितनिंग ये योगर्ट हैंड अतुल कर ला अरे कम्मुले ये वागे योगटेनवा ඒတိක විදුරු කතාවකින් තියෙනවා. හැබැයි දැන් මෙහෙම ඇදගෙන යනවා කියලා දැන් මේ කම්බුල ඇතුළට යෝගට් එකක් දාලා බොර බොර වල ඇදගෙන ඉන්නේ නැහැ. ලේ පෙරාගෙන රෙකියුලා වගේ පරීක්ෂණය කරනවා නෙමෙයි. නිකම් මෙහෙම උඩින් ඇදගෙන ඉන්නේ. මේ තුවාල වෙන්න අදිනවා හැම නෙමෙයි. ඒ කියන්නේ මේ මතු පිට තියෙන කොබුල් සෑල නිකන් ගැලවෙනවා. නිකම් මෙහෙම මෙහෙම නිකන් ඇදගෙන යනවා විතරයි. නැතුව මේක ලේ පෙරාගෙන මෙහෙම ඇදලා ගන්න එහෙම ගන්න එක නෙමෙයි. ඊට පස්සේ මේ යෝගට් එකෙන් අරගෙන විදුරු කතාවක තවරලා एक अन्वेक्षियन तेला बलान्न पुलुवा इतकोट कपूल साहिल पेन विधिय कपूल साहिल निरीक्षण कराम कपूल साहिल पेन वाणी अन्ने गतम मेतन दें मे अदीन गेल गया कपूल साहिल पेन विधिय अदीन गेल गया अभी बलम कोहमद कपूल साहिल गेने मे अन्वेक्षियन बलुवाम पेन गेल एक अन्वीक्षण मेतन
මිනිසාගේ කපුල් සෑල අන්වේක්ෂයෙන් බැලුව විට කියලා දෙනවා. එතකොට අපිට මේ පේන විදිය පොඩි දල රූපයකින් අඳින්න පුළුවන්. ටිකක් ගෝලාකාර බවට කෙට්ටු හැඩයක් වගේ තමයි කපුල් සෑල වල තියෙන්නේ මේ විදියට. මේම කපුල් සෑල දීපයක් අඳින්න පුළුවන් ගෝලාකාර බවට කෙට්ටු හැඩයක් තියෙන්නේ. मेद तीन तीतापेन न्यास्टीयर शैल क्रियावन पालने रूपेतन अंदर पुलवां कपूल शैल पेन विधि मीन सागे कपूल शैल के पेन विधि हर जीवन के देह गोडना मूलिकम तेनमेकैल शैल तीन मूलिक वर्ग देखा उन्होंने शाक शैल सत्व शैल मिनिस्तुंगे तीन देशीय निरीक्षण पूर्व शैल वर्ग कपूल शैल कलुहा मेरी सटांकर वीडियो पास प्रिंट मारे मारे संपूर्ण करें शैल त्रिमाणव गाम तीन विधि दिग पल उस गणकम तीन विधि पास बलमूलगढ़ मुखद देवनी पिटे දැන් අපි අර ඉස්සලා කිව්වේ අපේ මිනිස්සුන්ගේ තියෙන ප්ලේසිය නිරීක්ෂණය කරන්න පුළුවන් සෛල වර්ගයක් ගැනනේ. දැන් ශාකවල තියෙන නිරීක්ෂණය කරන්න පුළුවන් ලේසිම සෛල වර්ගයක් තමයි ඔය ශාක පත්‍රයක යටි අපිචර්මීය සිවියක් කියන්නේ. ඒ කියන්නේ ශාක පත්‍රයක් අරගෙන ඒකේ යටි පැත්තේ මේ නියපොත්තෙන් පොඩ්ඩක් සිවියක් වගේ ගලවලා ඒක අන්වීක්ෂණය දැම්මම පේන විදිය. ඒක තමයි මේ යටි අපිචර්මීය
පත්‍ර සිවියක් පේන විදිය. පත්‍ර සිවියක සෛල. ඒ යටි අපි චර්මයේ සිවිය. ඕකේ දී මේ. අර print out එකේ නැත්නම් ඒ ටියුට් එකේ තියෙනවනේ කොටුවක්. එතන තියෙනවා කොටුවක්. මේකේ පොඩ්ඩක් මේ කොටුව මේක ගත්ත කට්ටිය මේ print out එක download කරගෙන print out ගත්ත කට්ටිය මේ කොටුව පොඩ්ඩක් මෙහෙම දෙකට බෙදාගෙන එක පැත්තක වම් පැත්තේ මේ රූපය අඳින්න පුළුවන්. එතන තියෙන චාකපත්‍රයක සිවිය පේන රූපය මේකම මේ විදිහට ඇඳලා තියෙන එක අඳින්න පුළුවන්. ඒ කොටුව එක පැත්තක එක අඳින්න. ඉන්න මේ රස අඳින්නකො. ඒකෙදි මේ මේවට කියනවා අපිචර්මීය සෛල කියලා කියනවා. මේ සෛල වලට ඒවා අපිචර්මීය සෛල. प्रमाण अड़ी करूटिकालक सैल මේ සිදුර කූටිකා සිදුර මේ සිදුර හරහා තමයි ශාකයට ප්‍රභා සංශ්ලේෂණයට කාබන් ඩයොක්සයිඩ් ලබා ගන්න. ඒ වගේම ප්‍රභා සංශ්ලේෂණයෙන් හැදෙන ඔක්සිජන් පිට කරන්නේ. ඊළඟට ජල වාෂ්ප පිට කරන්නේ මේ සිදුර හරහා කූටිකා සිදුර කියලයි මේකට කියන්නේ. දැන් කූටිකාව දැන් කූටිකා සිදුර මේ කූටිකා පාලක සෛලය කියලා මේවට කියන්නේ. කූටිකා පාලක සෛල. बोटिका पालक शैली बोटिका पालक शैली रेखा
රූපය ඇඳගෙන ඉවරනොත් අර අක්ෂර අපි නබන්නේ දැන් මම කියන්නේ පුඩක් කියන්නේ ඉවරයි. ත්‍රමේකේ සාමාන්‍ය සෛල අපචර්මයේ සෛල අර කුටිකාව දෙපැත්තේ තියෙන සෛල කුටිකා පාලක සෛලෙන්දයි සමාන ඇඳලා තියෙනවා. හරි. හරි. ඔකට එක්ක මම අර කුටුව පොඩ්ඩක් මේ වින් කරන්න කිව්වේ මේ සාමාන්‍ය පත්‍රයක සිරියක් ගැලුවාම පේන විදිය ඔය තියෙන්නේ. දැන් සමහරට ඉස්කෝලේ මේ සෛල නිරීක්ෂණය කරනකොට බහුලම යොදා ගන්න මේ ඒ ශාක පත්‍ර වර්ගයක් තියෙනවා මේ රෝහියෝ පත්‍ර කියලා. රෝහියෝ කියන ශාක පැලෑටි වර්ගයේ පත්‍රයේ යටිපැත්තින් කොහොම ලේසියෙන් සිරියක් ගන්න පුළුවන්. කොහමද ඔයගොල්ලෝ ගෙවල් වලත් මේ රෝහියෝ කියන පත්‍ර තියෙන ගස් ඇති නම දැන් නැතුණාට සමහර දැක්කහම මතක් වෙනවා ඇති මේ බලන්න මෙන්න මේ වගේ මේ සෛල වර්ගයක් තමයි ඔය රෝහියෝ කියන්නේ මෙන්න මේ ගස් අර එක පැත්ත දම් පාට අනිත් පැත්ත කොළ පාටයි යටි පැත්ත නිකන් දම් පාට ගතියක් තියෙන්නේ මේ පත්‍රයක් දෙකට කැඩුවාම ඇද්දාම සිවියක් වගේ ලේසියෙන් එනවා ලබා ගන්න පුළුවන් මේවට කියන්නේ රෝහියෝ පත්‍ර කියලා රෝහියෝ මේවෙන් දේශයෙන් අර සිරියක් අරගෙන නිරීක්ෂණය කරන්න පුළුවන් මේ අනිත් එක අර දම්පාඩ ගතියක් තියෙන නිසා මේ පැහැදිලිව සෛල සහ ඒ සෛල වල අර සීමාවන් හොඳට පේනවා රෝහියෝ පත්‍ර වල රෝහියෝ පත්‍ර කියන ඒවායේ සිවියක් ගත්තොත් මෙන්න මේ විදියටයි අන්වේක්ෂයෙන් පේන්නේ මේ මේ රූපේ තියෙන්නේ අන්වේක්ෂයෙන් බැලුවාම සාමාන්‍යයෙන් පේන විදිය තව ටිකක් විශාල කරලා ගත්තාම අන්වේක්ෂයේ මේ තියෙන්නේ රෝහියෝ පත්‍ර මේකෙත් අර විදියම තමයි තියෙන්නේ මේකේ අර සාමාන්‍ය පත්‍ර වල දම් පාඩක් තියෙන ඉඳ අර කෝටිකා පාලක සෛලයි අනිත් සෛලයි වෙන් වෙලා පැහැදිලිව පේනවා පේනවා ඇති මේකේ අඳුර ගන්න පුළුවන් ඇති අර කලින් රූපේ දැන් අපි නම් කරපු නිසා මේකේ දැක්කහම බලන්න මෙන්න මේ මෙන්න මේවා දැන් මම 1 2 3 කියලා දැම්මොත්
පුළුවන්ද මේ මොනවද කියලා මේ 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 සෛල හඳුන්වන විදිහ මොකක්ද කියලා කියන්න. අව් බලන්න ඉස්සල්ලකට 90 අංක 1 කියන්නේ මොන සෛල දේ නැහැ මේකේ හැටියට ඔබ අහන්න පුළුවන් අය අත උස්සන්න නම් කර ගන්න පුළුවන් අය පුළුවන් මේකේ අංක වලින් තියෙන සෛල ටික නම් කර ගන්න ඉස්සල්ලකට 90 මේක අතුර ගන්න පුළුවන් නම් ඔව් रोय पत्र गाने लेजे वेकल अंदर गाने पुलवाने सा सेनोत में अंक एक मुका अपिचारमीय साइल ओ अपिचारमीय साइल हरे अंक एक क्या ने अपिचारमीय साइल अपिचारमीय साइल अंदाय हरे अपिचारमीय साइल तमाय मेघ हटिट बरा अंक देख मुका देखी रहा पुलवांग समुदीट ऊटिका पालन शैल ऊटिका पालन पालक ऊटिका पालन शैल अरे ऊटिका पालन शैल अरे अंक तुन किया मुका पुलवांद अंक तुन अंक तुन पोटिका सिदूर अंक तुन गेना रोहपत्र विशेषात्म दंपाट वगे पे सामान्य साइल इतोट मे रोहपत्र शिव्यक्षर ඕනනම් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් මේ තියෙන රෝහියෝ කියන පළයටි වර්ගය. හරිද? ඊට මෙතන මේ අපි ගත්තොත් එහෙම අර මං කොටුව වෙන් කරන්න කියලා කිව්වනේ. මේකේ ඒ දකුණු පැත්තේ කොටුවේ කියලා තියන්න මේ वडा पहदिलीव मेचान लीलती आंड वडा पहदिलीव अपिचर्मीय साइल निरीक्षण रोहोपात्र यदागत है किए रोय पत्र अभिचरणीय सीधिया निरीक्षण पैदल निरीक्षण रोय पत्र वर्गे पावचिक रहा पुलवा
දැන් ශාක හැදිලා තියෙන්නේ ශාක සෛල වලින් කිව්වා සත්තු හැදිලා තියෙන්නේ සත්ත්ව සෛල වලින් හැබැයි ඒ ජීවීන් නිර්මාණය වෙච්ච බිහි වෙච්ච මේ මුල්ම කාලේ ජීවීන් බිහි වෙච්ච මුල්ම කාලේ හිටපු අය එක සෛලයෙන් තමයි මුළු ඇඟම හැදිලා තියෙන්නේ මුළු ඇඟටම තියෙන එක සෛලයයි දැන් අපි ගත්තොත් එහෙම සෛල මිලියන බිලියන මේ ට්‍රිලියන ගාණක් තියෙන මනුමිතාලංග මම හිතන්නේ රෝහි උපත්‍රයක් තියෙනවා නේ වෙන විදිහට රෝහි උපත්‍රයක් නේද ඔව් පොඩ පෙන්නන්න පුළුවන් පොලේ ආ තියෙන්නේ හොඳයි රෝහි උපත්‍රයක් තමයි තියෙන්නේ හරි බලන්න අනිත් අය දකින්න ඇති හොඳයි දැන් මේ ශාක සත්තු ආරම්භ වෙච්ච මුල් කාලේ ජීවීන් ආරම්භ වෙච්ච මුල් කාලේ සරලව මට්ටමේ ජීවීන් ගත්තාම ඒගොල්ලන්ගේ මුළු ඇඟම ජීවියාම හැදිලා තිබුණ එක සෛලකෙ විතරයි. අද අපිට මේ පේන්නේ ඉන්න කට්ටියගේ සෛල මිලියන ගණන් තියෙනවා. තනි සෛලයකින් දේහය හැදිච්ච ජීවීන්ට නමක් කියලා. එක සෛලයකින් විතරනම් හැදිලා තියෙන දේහය මොකද්ද? ඒකට කියන්නේ. ඒගොල්ලන්ට කියනවා නම. මොකද්ද කියන්නේ? තනි සෛලයකින් දේ හැදිලා තියෙනවා නම් ඔව් ශාරා ගඳ කියන්නේ ඒක සෛලික ජීවි ඔව් එහෙම අයද කියනවා ඒක සෛලික ජීවීන් කියලා එක සෛලයකින් දේ හැදිච්ච අය ඒක සෛලිකයි ඔකල දන්නේ එහෙම ඒක සෛලික අය කවුද ඉන්නේ තනි සෛලයකින් දේ හැදිච්ච අය මුළු ඇඟටම තියෙන එක සෛලයයි. කවුද එහෙම ආයි? දන්නේ. ඔව් සඳුල. ගැඩවිල් පණුව. නෑ ගැඩවිලා පණුව ඒගොල්ලෝ මේ එක සෛලිකයි නෙමෙයි. ඒගොල්ලන්ගේ සෛල ලක්ෂ ගාණක් තියෙනවා. ඒ නිසා තමයි ඒගොල්ලන්ව පේන්නේ අපිට. මම දැන් ඉස්සෙල්ලා කිව්වනේ ඇහැට පේන්නේ නෑ කියලා සෛල. එතකොට එහෙනම් මේ කියන සත්තු කවුරුවත් අපේ ඇහැට පේන්න බෑ. ඇයි? සෛල ඇහැට පේන්නේ නැහැ කිව්වනේ. ඒතර ඒක සෛලික නම් ඒ සතාව අපිට පේන්න විදියකුත් නැහැ. ඒතර ගැඩවිලා පණුව අපිට හොඳටම පේනවා. ඒගොල්ලෝ ඒක සෛලික නෙමෙයි. ඒගොල්ලෝ බහුසෛලික අය. ඒක සෛලික ඕගොල්ලෝ ගන්න වෙන කවුද ඉන්නේ? අවු. දෙවමි. ඇමීබා හොඳයි ඇමීබා හරි අලත් ඇතිනේ ඇමීබා හරි තව තව කවුද ඒක සෛලික දැන් ඒක සෛලික නෙමෙයි ඒක සෛලික දන්නේ නැහැ කවුද ඉන්නේ තව කවුද ඒක සෛලික කියව නම් කරගන්න පුළුවන් අය වෙනු එව්ග්ලිනා ඔව් හොඳයි එව්ග්ලිනා කියන එක්කෙනා එයත් ජලජ ඒක සෛලිකේ ඇමීබා තියෙන වතුරේ ඒක සෛලිකේ සෙනොත්මි තව කවුද ඒක සෛලිකේ දන්නේ පැරමීසියම් ඔව් හොඳයි පැරමීසියම් කියන එක කියන පැරමීසියම් සාමාන්‍යයෙන් අපි කියනවා අර පිදුරු පල් වෙන වතුරේ තමයි වැඩිපුර ඉන්නේ කුඹුරු වල එහෙම වතුරේ ඉන්නවා තව ඒ වගේ ඒක සෛලිකියෝ දන්නා ඉන්නවද වෙනත් අය දිනෝග ශුද්‍ර ජීවීන් ඔව් සමහර ශුද්‍ර ජීවීන් ඉන්නවා ඒක සෛලිකයි කුඩා ජීවි කියන කාණ්ඩයේ අය තනි සෛලයෙන් ඇදිච්ච අය ඉන්නවා සහේලි ක්ලැමිඩමෝනාස් ඔව් ක්ලැමිඩමෝනාස් කියන එක කෙනා එයා ජලයේ ඉන්න
ඒක සෛලිකේ ප්‍රභා සංශේෂණය කරන්නත් පුළුවන් එක්කෙනෙක් يعني ආහාර නිපදවන්න පුළුවන් එක්කෙනෙක් හොඳයි මෙහෙම ඒක සෛලිකව ගොඩක් ඉන්නවා අපිට මේ මෙතන කතා කරන්න තියෙන්නේ අඳුර ගන්න විතරයි කීප දෙනෙක් එතකොට මේක අපිට ගන්න පුළුවන් ඒක සෛලිකේ විදියට නම් ඒ කියපු කීප දෙනෙක් කියුණානේ මේ ඉන්නේ එහෙම කියපු එක්කෙනෙක් තමයි ඒ උඩ තියෙන්නේ අන්වීක්ෂයෙන් කැලිම පේන විදිය යට තියෙන්නේ අඳපු රූපය මේ ඉන්නේ කවුරු කියලාද හිතන්නේ जले इन रोग अति हेतु මෙයාගේ විශේෂත්වයන් මොනවද මේ ඇමීබාගේ තියෙන විශේෂත්වයන් මොනවද විශේෂත්වය තමයි මතක තියාගන්න නිශ්චිත හැඩයක් නැහැ ඕගලට කැමති හැඩයකට මෙයා වඳින්න පුළුවන් මෙහෙම ඇඳලා තිබුණාට මෙයාට පුළුවන් මේ හැඩය වෙනස් කරගන්න ඒ නිසා මේ ඇමීබව ඕන හැඩයකට කොහොම අඳින්න පුළුවන් හැඩය එයාට වෙනස් කරගන්න පුළුවන් නිශ්චිත හැඩයක් නැහැ මෙයා ඒක විශේෂයි उदाहरण අඳින්න පුළුවන් අංක ඕන ඇඩේකට අඳින්න පුළුවන් කියලා මොකද යාට ඇඩේ වෙනස් කරන්න පුළුවන් නිසා මේ ඇමීබා කියලා දැන් එක්කෙනෙක් අඳින්න පුළුවන් අපිට ඒක සෛලකයක් විදියට ඇමීබා ඔන්නම රණිත් රූපය බලාගෙන එතන අඳින්න सर सर मार मेन मे व्यूह व्याज पाद व्याज पाद उदाहर जल अमी बाकी ना
හරි මේ එක්කෙනෙක් තව ඒක සෛලිකයක් බලමු ඉඳලා ඉවරදිනේ මේ ඉන්නේ තවත් එක්කෙනෙක් එයා සපත්තු අඩියක් වගේ මේ කවුද කියලා අඳුරගන්න පුළුවන් කවුද මේ සපත්තු අඩියක් වගේ ඉන්නේ එක්කෙනා सबत्व अड़िया पेरिमीसियम ओ मे इन्ने पेरिमीसियम के මෙයක් වතුරේ ඉන්නේ හැබැයි වැඩිපුරම මේ පිදුරු පල් වෙන වතුරේ තමයි ඉන්නේ පැරමීසියම්. උතර මෙයාවත් අඳින්න පුළුවන් ඊළඟ කොටුවේ පැරමීසියම්. පැරමීසියම් කියන එක නා දැන් මෙච්චර ඉස්සරහට ඇඳ නැතුණාට කමක් නැහැ. शैल क्रियावन पालने मेन इतो पेरमीसियम मेहतोड़ जल एक सत्व इतना मदद तीन ऐट पे वतर इन पे नील तीन रंगपाती पलवन वतुरे बहुले कुमुरोले है ना लिपरो इन्ह बोलों कुमुरोले जाले गोयंग का पौड़ पास से ये अतुरे यहाँ टेबल ना हमें है ना ये वाली लिपरो इन्ह बोलों उड़ती है
රේඛාමය විදියට රූප ඇඳට සමහර එක්තරම් පැහැදිලිව පේන්නේ නැහැ මේ අන්වීක්ෂයෙන් බැලුවට අන්වීක්ෂයෙන් පේන විදිය තමයි අර උඩ රූපේ තියෙන්නේ නැහැ ගොඩක් අය ඇඳලා ඉවර කරලා තියෙනවා එහෙනම් දැන් එතන කොටු දෙකක තිබුණා මේ ඒක සෛලක අඳින්න අපි දැන් දෙන්නේ කො ඇඳා කොටු තුනක් තිබ්බා නේද ඔව් බලමු තව එක්කෙනෙක් මේ වගේම ඒක සෛලකේ विस्तरात्मक रूप मिचर विस्तर स्वरूप ගොඩක් අතක තියා ගන්නයි ඕන. ඉතින් මේ වගේ ඒ නිසා ඕගලන්ට අඳින්න පුළුවන්. කැමිඩම ඕන ආස්ස. सरलव එන්දහම ඇති තමිඩ මොනස් මාඩ කියන්නේ කෂිකා අර ඉස්සල්ලා මේ පැරමීසියම් ගේ තුන සියුම් කෙනි මේ වඩ කියන්නේ කෂිකා පැරමීසියම් කිදි පිටුවට කියන්නේ මේ මේවට කියන්නේ මං චුට්ටක් ඉගෙන ගිහලා ඉර බෙන්න මේ මේවට කියන්නේ පක්ෂම කියලා ඒකත් නම් කරගන්න පක්ෂම මේ මේ පැරමීසියම් කිදි පිටුම් කියන්නේ පක්ෂම න්‍යෂ්ටිය කියන එක තමයි සාමාන්‍ය ශෛලයක සියලුම ඒ ජීව ක්‍රියාවන් පාලනය කරන ව්‍යුහය.
දැන් සමහරය රූපය ඉඳලා තියෙනවා හොඳට මේගොල්ලෝ තනි සෛලයකින් දේ ඇදිච්ච අය ඒ නිසා කියනවා ඒක සෛලික ජීවීන් කියලා. තුන් දෙනෙක් අපි අඳා අමීබා පැරමීසියම් ප්‍රමිඩමෝනාස් ඊට අමතරව එව්ග්ලිනා කෙනෙක් කෙනා එමත් ගන්න පුළුවන්. මෙතන තුන් දෙනෙක් ternary අපිට අඳින්න පුළුවන්. ඒ නිසා මේ තුන් දෙනා මතක තියාගන්න රූපේ දැක්කොත් අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන. ඔල හයදිත් මේ සමහර අය රූප ඒගොල්ලන්ගේ ඇඳලා තියෙනවා දන්නවා මතක ඇති. හරි දැන් මේගොල්ලන්ගේ තියෙන මේ ජීවීනේ ජීවීන ජීවීන්ට අදාළ ලක්ෂණ තියෙනවා මතක ඇදිනේ අපි ඉගෙනගෙන තියෙන ජීවීන්ගේ ලක්ෂණ. එතකොට ජීවියෙගේ තියෙන ජීවි ලක්ෂණයක්නේ වර්ධනේ, ඒ වගේම පෝෂණය, ඊළඟට ප්‍රජනනය. දැන් මේ ඒකසෛලික ජීවීන්ගේ වර්ධනය, පෝෂණය, සංචරණය, ප්‍රජනනය මේ වගේ කාර්යයන් ඔක්කොම ඉටු කරන්නේ මේ තනි සෛලයේ. මේ එක සෛලයේ මේ සියල්ල ඉටු වෙන්නේ වර්ධනය, පෝෂණය, සංචරණය කරන එක, නව ජීවීන් බිහි කරන එක සියල්ල කරන්නේ මේ තනි සෛලයේ. එතකොට මේ තනි සෛලයේ මෙච්චර කාර්යයන් ගොඩක් කරන්න පුළුවන්. ඒ නිසා මේ ජීවේ සරලතම කෘත්‍යමය ඒකකය විදියට හඳුන්වන්නේ සෛලය. ඒ කියන්නේ කෘත්‍යමය කියන්නේ ක්‍රියාකාරී ඒකකය. ඒතර ජීවේ සරලතම කෘත්‍යමය ඒකකයද සෛලය වේ කියලා තමයි අපි මේකේ සම්පූර්ණ කරන්නේ. සෛලය වේ. එතකොට ව්‍යුහමය ඒකකයක් සෛලය, කෘත්‍යමය ඒකකයක් සෛලය. ජීවේ සරලතම ව්‍යුහමය ඒකකයක් සෛලය, කෘත්‍යමය ඒකකයක් සෛලය. කියන්නේ ව්‍යුහමය ඒකක කියන්නේ ගොඩනැගිලා තියෙන ජීවීන් ගොඩනැගිච්ච ව්‍යුහය ගොඩනැගිලා තියෙන කුඩාම කොටස. ඒ වගේම ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන කුඩාම කොටස ඒකත් සෛලය. එසා පොදුවේ කියනකොට කියන්නේ ජීවීන්ගේ ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකකය සෛලය වේ කියලා. දැන් ඒකසෛලික ජීවී නෙමේ සෛල එකකට වඩා සම්බන්ධ වෙලා හැදිච්ච ජීවීන්ට කියනවා සෛල සමූහයක් තියෙන හින්දා. ඒගොල්ලන්ට කියන්නේ කවුරු කියලාද? සෛල ගොඩක් තියෙන අයට කියන්නේ. ඔව්. තනි සෛලේ නම් ඒකසෛලිකයි. ගොඩක් තියෙනවා නම් ඒගොල්ලන්ට කියන්නේ කවුරු කියලාද? මොන ජීවීන්ද? සමහර අය දැන්න බව පේනවා. දෙවමිනි බහුසෛලක ජීවි. ඔව් සෛල ගොඩක් තියෙනවා නම් ඒගොල්ලන්ට කියන්නේ
බහුසෛලික ජීවීන් කියලා. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් ඒක සෛලික ජීවීන් හැරුණ විට අනෙක් සියලුම ජීවීන් සෛල සමූහයකින් සෑදී යති නිසා ඔවුන් බහුසෛලික ජීවි නම් වේ. බහුසෛලික ජීවීන් කියලා ඒගොල්ලන්ට කියන්නේ. හරි. දැන් බහුසෛලික ජීවීන් එතකොට සෛල විශාල ප්‍රමාණයක් තියෙනවා. මං කලින්ම කිව්වා අපේ ඇඟේ ගත්තොත් සෛල ට්‍රිලියන ගාණක් තියෙනවා. මිලියනක් නෙමෙයි බිලියනක් නෙමෙයි ට්‍රිලියන ගාණක්. එතකොට ගණන් කරන්න බැරි තරම් ප්‍රමාණයක් මේ අය අපිට ඇහැට පේන සත්තුන්ගේ සෛල තියෙනවා. දැන් මෙහෙම බහුසෛලික ජීවියෙක් හැදෙනකොට එයාගේ අර කියපු ශ්වසනය පෝෂණය ප්‍රජනනය වර්ධනය සංචාර මේ චලන මේ වගේ කාර්යයන් කරන්න දැන් හැම සෛලයක්ම මේ හැමදේම කරන්න ගියොත් එහෙම ලොකු අවුලක් වෙනවනේ. දැන් බහුසෛලික ජීවියෙක්ගේ හැම සෛලෙම ওই කාර්යයන් ටික කරන්න ගියොත් එහෙම ලොකු අවුලක් වෙනවා. ඒ නිසා මේ වැඩ බෙදාගෙන එයා ගොඩනැගිලා තියෙන්නේ එක එක කාර්යයන් බෙදලා දීලා තියෙනවා එක එක සෛල සමූහයන් වලට. ඒ නිසා මේ අර බහුසෛලික ජීවියෙක් ගත්තොත් එයාගේ ඇඟේ තියෙනවා සංවිධාන මට්ටම් කීපයක්. ශරීරයේ තියෙනවා සංවිධාන මට්ටම් කීපයක්. කුඩාම සරලම සංවිධාන මට්ටම තමයි සෛලය. සෛලය කියන එක තමයි කුඩාම සරලම සංවිධාන මට්ටම. ඊට පස්සේ සෛල එකතු වෙලා ඊට වඩා ටිකක් සංකීර්ණ මට්ටමක් හැදෙනවා. මොකද්ද? සෛල එකතු වෙලා ඊළඟට හැදෙන සංවිධාන මට්ටම. ඔව්. මොකද්ද? දක්ෂින පටක ඔව් අපි ඒකට කියන්නේ පටක කියලා. සෛල එකතු වෙලා සෛල සමූහයක් එකතු වෙලා යම්කිසි නියමිත කාර්යයක් කරන්න ඒක රාශියලා තියෙනවා. ඒ ව්‍යුහයට කියනවා පටකයක් කියලා. එතනින් එහාටත් මේ ඊට වඩා ටිකක් සංකීර්ණ මට්ටමක් හැදෙනවා. පටක එකතු වෙලා තව සංවිධාන මට්ටමක් හැදෙනවා. මොනවාද පටක එකතු වෙලා හැදෙන සංවිධාන මට්ටම? කද්ද පටක එකතු වීමෙන් ගොඩනැගෙන ඊළඟ සංවිධාන මට්ටම. ඔව් බාගි මොකද්ද? අවයව. හරි. පටක එකතු වෙලා ඊට පස්සේ ගොඩනගෙන අවයව. ඉතින් සෛල එකතු වෙලා පටක හැදුණා, පටක එකතු වෙලා අවයව හැදුණා. හොඳයි. එතනින් අතර වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ අවයව එකට එකට සම්බන්ධ වෙලා යම් යම් නිශ්චිත ක්‍රියාවලීන් සිද්ධ කරන්න ශරීරේ ඊට වඩා සංකීර්ණ ව්‍යුහයක් හදා ගන්න. ව්‍යුහයන් හදා ගන්න. ඔව් මොනවද? අවයව එකතු වෙලා හැදෙන ඊළඟ සංවිධාන මට්ටම. ඔව් මොනවද ඊළඟට ගොඩනැගිලා තියෙන සංවිධාන මට්ටම? අනුමිතා පද්ධතිය. පද්ධති කියන එක හරි. පද්ධති තමයි ඊට පස්සේ ගොඩනගෙන සංවිධාන ව්‍යුහය. ඊළඟට පද්ධති සමූහයක් එකතු වුණාමත් ඊළඟ සංවිධාන මට්ටම හැදෙනවා. මොකද්ද අනුජ? ජීවියා. හරි. ඔව් හොඳයි. ජීවියා කියන මට්ටම තමයි ඊළඟට හැදෙන්නේ. හරි. එහෙනම් මේ බහුසෛලික ජීවියෙක් ගොඩනගෙනකොට වඩා සරල මට්ටමේ ඉඳන් සංකීර්ණ මට්ටම දක්වා සංවිධාන මට්ටම් ගොඩනැගිලා සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මේ ටික ලිව්වොත් එහෙම
අපිට මුලින්ම තියෙනවා සෛල දැන් සෛලය ඊට පස්සේ සෛල එකතු වෙලා පටක හැදෙනවා පටක එකතු වෙලා අවයව හැදෙනවා අවයව එකතු වෙලා පද්ධතිය හැදෙනවා पद्धति तमाइ जीविया गोडेट संविधान मटम टीक बहुशैलिक जीविय खदीन विधि संपूर्ण कलकंड पिलवल अणुपिलवल मतगति शैल पटक अवयव पद्धति जीविया संविधान मटम टीका तनि शैलिया शैल टिश्यू की लगे पटक इन आमाशय की आवे आवे इश आमाशय तब ये अवयव गुडक पद्धति आखदन මේ පද්ධතියක් හදන්නේ යම්කිසි ක්‍රියාවලියක් සඳහා ආහාර ජීර්ණ ක්‍රියාවලිය සඳහා ආහාර ජීර්ණ පද්ධතිය හැදෙනවා ඊට පස්සේ වගේ පද්ධති ගොඩක් එකතු වෙලා තමයි ඊළඟට ජීවියෙක් හැදෙන්නේ එතකොට මේ සංවිධාන මට්ටම් ටික අනුපිළි වලින් ලියන්න ඕන වුණොත් ලියා ගන්න පුළුවන් වෙන්න ඕන ගැලින් සටහනක් වගේ සෛල අටක අවයව පද්ධති ජීවියා දැන් අපේ ශරීරයේ මේ වගේ विविध अवयव तीयनोंवयवेकोलाच पद्धति तीयन ये पद्धति गोडकिय अभ्युदीलाजन मे संविधान मट्टम वाल शैलिया मुखादीयने अभीटन हिियान पुड़वा शैलियान शैलिया मुखादीला शैलिया मुखाद जीवे व्यूहमे कृत्यमे एक जीवन के तनुमेक जीवन के तनुमेकता व्यूहमे सा कृत्यमे एक शैलिया मौलिक व्यूहमे सह कृत्यमय एक शैल के लिए जीवी मौलिक तनुमेक
ඒ මේගොල්ලන්ගේ ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකකය කියලා අපි කියන්නේ. අපි කියවදන් සෛල එකතු වෙලා පටක හැදෙනවා කියලා. හැබැයි මේ ඇයි එකතු වෙන්නේ? සෛල ගොඩක් එකතු වෙන්නේ යම්කිසි නිශ්චිත කාර්යයක් සඳහා. ඒතර පොදු කාර්යයක් කරන්න ඒක රාශී වෙච්ච සෛල සමූහයකට තමයි පටකයක් කියලා කියන්නේ. මේ ගොඩක් වෙලාවට එකම විදියට ඇතිලා තියෙන්නේ. ඒතර පොදු කාර්යයක් සඳහා ඒක රාශී වූ සෛල සමූහයක්. බොහෝ විට නෙවෙයි ස්වභාවයත් එක වගේ වෙන්න පුළුවන්. එහෙනම් ඔතන පටකය කියන එකත් අපිට ලියන්න පුළුවන්. පටකයක් කියන්නේ මොකද්ද කියලා. මොකද්ද බලන්න. පටකය කියන එක කොහොමද අපි හඳුන්වලා ලියන්නේ එතකොට? පටකය ලියමු අපි. පොදු කාර්යයක් සඳහා පටකයක් කියන්නේ මොකද්ද කියලා ලියමු. පොදු කාර්යයක් සඳහා ඒක රාශී වූ පොදු කාර්යයක් සඳහා ඒක රාශී වූ එකම වර්ගයේ හෝ එකම වර්ගයේ හෝ වෙනස් වර්ගවල සෛල සමූහයකි. පටකයක් කියලා කියන්නේ පොදු භාරයක් සඳහා ඒක රාශි වූ එකම වර්ගයේ හෝ වෙනස් වර්ගවල සෛල සමූහයකට. ඒතකොට සෛලය පටකය කියන ඒ දෙකේ වෙනස හරියට මතක තියාගන්න. එතකොට දැන් මට පොඩ්ඩක් කියන්නකෝ කවුරු හරි දන්න කට්ටිය මේ ඇමීබාගේ පටක තියනවද? ඇමීබාගේ පටක තියනවද? හංසක මොකද කියන්නේ? ඇමීබාගේ පටක තියනවද? ඔව් අරුණාලි. ඇමීබාගේ පටක තියනවද? නැහැ. ඔව් ඇමීබාගේ පටක නැහැ. ඇයි ඒ? ඇමීබා කියන්නේ තනි සෛලයක් විතරක් තියෙන කෙනෙක්. එතකොට එයාගේ වෙන සෛල නැහැනේ, එකයි තියෙන්නේ. දැන් පටකයක් කියන්න අනිවාර්යයෙන්ම සෛල වැඩි ගාණක් තියෙන්නම ඕන. එහෙම තියෙන කෙනෙකුට විතරයි පටක හදන්න පුළුවන්. යම්කිසි පොදු කාර්යයක් සඳහා එකට එකතු වෙච්ච එකම වර්ගයේ හෝ වෙනස් වර්ගවල සෛල ගොඩක් තමයි පටකයක් කියලා හඳුන්වන්නේ අපි. එතකොට දැන් මේ රූපය ගත්තොත් මේ තියෙන්නේ පේනවා ඇති මේ විවිධ පටක වර්ග මේ තියෙන්නේ. මේ මෙතන තියෙනවා එක පටක වර්ගයක්. මෙතන තව පටක වර්ගයක් තියෙනවා. මේ තව පටක වර්ගයක්. මෙතන තවත් පටක වර්ගයක්. මේ විවිධ පටක කීපයක් මෙතන තියෙනවා. ඉතින් මේ පටක එකතු වෙලා අවයවයක් හැදිලා තියෙනවා. ඊට පස්සේ අවයව සම්බන්ධ වෙලා
පද්ධතිය හැදෙනවා බලන්න ඒකේ මේ තියෙන්නේ එහෙම ගත්තොත් එහෙම මේ හෘදය කියන්නේ අවයවයක් ඒ අවයව හැදිලා තියෙන්නේ හෘද පේශි පටකේ හෘදය කියන අවයවයේ හැදෙන්න උදව් වෙලා තියෙනවා මේ හෘද පේශි පටකේ කියන එක හිතර මේකේ ඊළඟ බලන්න प्रधान लक्षण मनोदेनवाणवा प्रधान लक्षण पटके अने पटके अकेला लक्षण मनोद मूलिक लक्षण शैल समूह वर्ग वर्ग එකම හැඩේ හෝ වෙනස් හැඩවල සෛල සමූහයක් තියෙන්න ඕන. දැන් සෛල සමූහයකින් යුක්ත වෙන්න පුළුවන්. එහෙනම් මූලිකව පොදු කාර්යයක් ඉටු කරන්න ඕන එකම හැඩේ හෝ වෙනස් හැඩවල සෛල සමූහයක් පවතින්න ඕන. ඒ දෙක තමයි මූලික ලක්ෂණ. ඒ දෙක ලියන්නකෝ. පොදු කාර්යයක් ඉටු කිරීම ඒ වගේම එකම හැඩය හෝ වෙනස් හැඩවල සෛල සමූහයක් තිබීම එකම හැඩය හෝ වෙනස් හැඩවල සෛල සමූහයක් තිබීම. ඒ වගේම පොදු කාර්යයක් ඉටු කිරීම. දැන් මෙතන තියෙනවා ජීවි දේවල පවතින මේ පටක වර්ග කීපයක් කියලා. එකක් තමයි මේ හෘද පේශී පටකය. රුධිර පටකය. ශාක පත්‍රයේ යටි අපචර්මීය පටකය. ඊතර මේ අර මං කලින් පෙන්නුවේ හෘද පේශී පටකය. හෘද බිත්ති හැදෙන්න උදව් වෙලා තියෙන පටකය. මෙතන තියෙනවා මේ ආමාශය දෙන්න උදව් වෙලා තියෙන පටක මේ තියෙන්නේ හෘද පේශි පටකේ හෘද බිත්තිය දෙන්න උදව් වෙලා තියෙන පටකේ හෘද පේශි පටකේ හෘද පේශි පටකේ එතකොට උදව් වෙලා තියෙන හෘද බිත්තිය रुधिर पटके रुधिर रुधिर पटके मुड़ी पटके
මේ ඇත් පේශී පටකය මේ තියෙන රුධිර පටකය කියන එක රුධිර පටකය ඇතුලේ සෛල වර්ග කීපයක් තියෙනවා අන්න අර ඉස්සලා කියපු කතන්දරේ එනවා මෙතන දැන් මේ පටකය ගත්තොත් මේ පටකේ නම් තියෙන සෛල එක වගේ පොඩක් කියන්නේ එකම වර්ගය හැබැයි රුධිර පටකයේ තියෙන්නේ සෛල වර්ග කීපයක් කාට හරි මතකයක් තියෙනවද මේ රුධිර පටකේ මොනවද තියෙන සෛල දන්න කියන සෛල වර්ගයක් රුධිර පටකේ තියෙන සෛල වර්ගයක් දන්නාය මොනවද තියෙන සෛල වර්ගයක් අසින්දු දන්නවද සෛල වර්ගයක් රුධිර පටකේ තියෙන සෛල වර්ගයක් මොකක්ද රුධිර පටකේ තියෙන සෛල වර්ගයක් ඔව් අම්නාදී මොකද්ද ඔක්සිජන් අණු ඔක්සිජන් අණු කියන්නේ සෛල වර්ගයක් නෙමෙයි දුවේ ඔක්සිජන් ගෙනියන සෛල වර්ගයක් තියෙනවා හැබැයි ඔයාලා දන්නවා ඒක රුධිර රතු පාට වෙලා තියෙන තේ සෛල හින්දා රුධිර පටකේ රුධිර පටකේ තියෙන සෛල වර්ග තමයි මම අහන්නේ රුධිර පටකේ තමයි මේ පෙන්නන්නේ හරි මේකේ තියෙන සෛල වර්ගයක් මම අහන්නේ රුධිර පටකේ හැදෙන්න උදව් වෙලා තියෙන සෛල වර්ගයක් ඔව් තීක්ෂණ දක්ෂින රතුරිදුන් රතු රුධිරාණු ඔව් රතු රුධිරාණු හරි රතු රුධිරාණු කියන ඒවා රුධිර රතු පාටලා තියෙන තේ නම තියෙන රතු පාට රතු රුධිරාණු ඒක එක සෛල වර්ගයක් රුධිර පටකේ හැදිලා තියෙන එක සෛල වර්ගයක් රතු රුධිරාණු තව සෛල වර්ගයක්ද ඒ කියුවම නම් ඔන්න මතක් වෙයි සමහර අයට ඔව් දිනුග සෛල වර්ගයක් පට්ටිකා කියන එක හොඳයි රුධිර පට්ටිකා කියන වර්ගය කොවින්දි තව මොනවද තියෙන්නේ ඔව් හයියෙන් කියන්න රක්තාණු කියලාද කියන්නේ ඔයා රක්තාණු කියලාද රුධිරාණු සුදුරුධිරාණු සුදුරුධිරාණු තත් ශ්වේතාණු කියලාත් කියනවා එතකොට මේකේ තියෙනවා ප්‍රධාන මූලික සෛල වර්ග දෙක අනිත්‍යවත් අපි සෛල විදිහට කියනවා මෙතන විශේෂයෙන්ම රතුරුධිරාණු සහ සුදුරුධිරාණු ඊට අමතරව පට්ටිකා කියන වර්ගෙත් තියෙනවා දැන් මේකේ මේ දම්පාට වගේ ඔය පෙන්නලා තියෙන්නේ සුදුරුධිරාණු මේ දම්පාට වගේ තියෙන්නේ සුදුරුධිරාණු මේ රතු පාටට තියෙනේවා රතුරුධිරාණු තනින් තන මේ උඩාවට තියෙන ඒවාට කියන්නේ පට්ටිකා දැන් මේ වර්ග තුනම රුධිර පටකේ තියෙනවා සුදුරුධිරාණු ඒ වගේම රතුරුධිරාණු ඒ වගේම පට්ටිකා රුධිර පට්ටිකා කියලාත් කියනවා ලේ කැටි ගහන්න උදව් වෙන මේ පට්ටිකා කියන ඒවා තුවාලයක් වුණාම ටික වෙලාවකින් ලේ ගන්න එක නවත්තන්නේ මේ පට්ටිකා මගින් ඔක්සිජන් ගෙනියන්නේ රතුරුධිරාණු වලින් විස බීජ විනාශ කරන්නේ සුදුරුධිරාණු වලින් ඒ සෛල වර්ග තුනක් රුධිර පටකයේ තියෙනවා ඔක්සිජන් ගෙනියන රතුරුධිරාණු විස බීජ විනාශ කරන්නේ සුදුරුධිරාණු අර තුවාලයක් වුණාම ලේ කැටි ගස්සවන්නේ පට්ටිකා මෙතන මේ සටහනේ ජීවි දේවල පවතින පටක වර්ග කීපයක් කියලා එකක් හත් පේශි පටකය අනිත් එක රුධිර පටකය ඊළඟ මේ ශාක පත්‍ර වල යටි අපි චර්මීය පටකය මේක අපි කලින් කිව්වා මුලින් අර ඇන්දේ ඒකත් එතකොට පටකය යටි අපි චර්මීය පටකය මෙතන මේ රූප තුනක් මේ වර්ග තුනේ දාලා රූප තුනක් ඇඳලා තියන්න පුළුවන් නම් හොඳයි ඒ කියන්නේ හත් පේශි පටකය කියන එක ගත්තොත් මේ අතු බෙදිච්ච සෛල වගේ මෙහෙම මෙහෙම බෙදිලා බෙදිලා වගේ තියෙන ස්වභාවයක් තියෙන සෛලක් තියෙනවා මේ විදිහට හෘද පේශී පටකය මම ගොඩනැගිලා තියෙනවා හෘද බිත්තිය හැදෙන්න උදව් වෙච්ච පටකය
मेवागे स्वभाव मेवागे स्वभाव किंता पटके विस्तरात्मक उदाहरात्मक मेके मुगुला मट मे दून पेशी पटके स्वभाव पेशी पटके रुद्र पटकना शैल वर को रुद्रेनो सुद्रेनो रुद्र मट्टिकागन वर्गे तीयन रतुद्रतुद्रा उड़ीबलपुहाम मेहम रोमट वगे पत्तिम बेलुहाम मेन मे वगे हेडिया पत्तिम बेलव मे वगे हेडिया उड़ीबलपुहाम रोमट वगे बेनवा इटवाड़ विशाल सुधुरुद्राणु सुधुरुद्राणु प्रतुद्राणु न्यस्तिया विशेषत्याणु न्यस्तिया मे बेदिला मेतन पेन मट मे शैल वर्ग कीपेला पटके रुद्र पटके मूलिक रतुरा सुधुरा तीन इट अमर रुद्र पट्टिकीन वर्ग अडंगला तीयन रुद्र पट्टिक अक्रम ये मे सुधुरा मेमे अंदट रवमट एंदट मेगे स्वभाव अर एमी बागे हेडे विनास्कर सुधुरुद्राणु अभी सामान्य अंदी रवमट तमाय मेया एमी बाकार चलन पेन तमाइन एमी बागे हेडे विनास्कर सुधुरुद्राणु मे रुद्रेन मे शैल वर्ग तुणम तीयन रुद्र पटके मे रुद्रेन मे शैल वर्ग तुणम अडंगुन रुद्र पटके पटके जागपात्र अभी चर्मे अंद अतक पेशी पटके दल रूप कर्नाटक अदरकर मेके प्रिंटी अति आई प्रिंट वस्तव कम प्रिंट अरागे प्रारंभ कर संपूर्ण करें पुलवा इवागेम इद्री अवस्था उठे गंड वस्ताव खाबुन अरे जून मस ट्यूटे गंड मेकने मेकने मेटे गंडेत पाड़ीन करपू नी ट्यूटे संपूर्ण इवरकने अदरम वेटिकलापी इवरकर हमोटम शिवरात्र आई भुवा अड़े अट्ठे शाक पात्र रूप नि
अंदर पुलवा मरा।